මම අර නම්ම කිව්වා උදේ පොත ගැන ස්වාශීනි කතා කරයි කියලා. වෙයි පොත ගැන නෙවෙයි ස්වාශීනි කතා කරන්නේ. මොකද පොත ස්වාශීනිට බුද්ධි දුන්නේ මේ ඉස්සෙල් පටන් ගන්න දැන් 15 වෙනි තරක් කලින්. ඒ පොත ගැන කතා නොකර ඉන්නසම මේ ඇයිද ලබාගත් මාතකාව නූතන කවිය එකම නෙවෙයි. මම ස්වාශීනි ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද ධම්මට උනා වගේ සම්මුතියේ හඳුන්වීම නිසා ආකෘතියක විතර වෙයිද වේදෝ කියලා පොඩි සංකේතයක් ආපු නිසා ඒක නිසා ධම්මට ටිකක් රිලැක්ස් කරලා පටන් ගන්න උන නිසා අපි ස්වාශීනිම රිලැක්ස් කරලම කතාවට ආවා. ගෞරවනීය සංඝරත්නයන් එවැගේම අපේ පිරිතුමන්ගේ අවසරීලා සිටිනා එවැගේම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතන ඉන්න මේ සම්භාවනීය අංශයන් සියලු දෙනාටම මෙතන ධම්මදිසානායක සහෝදරයාගේ කතාවෙන් පස්සෙ මම රිලැක්ස් වුණා. අමුතෙන් රිලැක්ස් නොකළත් මම හිතන්නේ ඒ බොහොම ස්තුතියි ඔබ ආදරණීය පිළිගැනීමට. මේ එතුමා මට කතා කරන්න පොන්චි පොයින්ට් එකක් ඉතුරු කරලා දැස්සා. එතුමා කියනවා මේ කිසිම බලාපොරොත්තුවක් නැති මේ කාලේ, කිසිම අපේක්ෂාවක් නැති කාලේ, අපි සමාන්තරයේ ඉන්න කාලේ නව කවියන් හෝ අපේක්ෂාවක් ගන්න පුළුවන් වෙයිද කියලා මම බලනවා. මේ අපේ නව කවියන්ගේ කවි කීපයක් හරිගෙන ඒ අපේක්ෂා ගන්න අපිට පුළුවන් වෙයිද කියලා හිතන්න. ඒක පළවෙනි කාරණා.